වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයේ අක්කර 600කට අධික භූමිභාගයක් පෞද්ගලික සමාගමකට ලබා දී ඇති බවට ගොවීන් චෝදනා කරනවා. මෙම පෞද්ගලික සමාගම අදාළ භූමිය තුළ බඩිරිඟු වගාවක් සිදු කිරීමට අමතරව ගොඩනැගිලිද ඉදිකර ඇති බවටයි ගොවීන් පවසන්නේ. මේ නිසා වනාලීන් නිරන්තරයෙන් ගම්බෝදින බවත් ගොවීන් පෙන්වා දෙනවා. අපිට ඉන්න බෑ ගෙවල් වල. අපේ ගම් වල හැම ගමකටම අලි තර්ජන, හැම රෑකම හැන්දෑ 4-5 වෙනකොට අලි ඇවිල්ලා අපේ ගෙයි ඉස්සරහා කෑල්ල බිත්තිය සම්පූර්ණ පෙරලා තියෙනවා. ඒවට වදින්න බෑ. මේ ලොකු වැටවල් ගාලා හයිටේෂන් කරන්ට් එක වාගේ දාලා ඉතින් අලි ටික ගමට වැදිලා ගල්ලා මිනිස්සුන්ට රෑ 6 වෙනව 6න් පස්සේ පාරට යන්න බෑ. වාගේ කිව්වතු නිලධාරීන්ට කිව්වා, ඇති ඇමතිතුරුන්ට කිව්වා, ඒවනේ හැම බීරියින්ට වීණා වයනවා වාගේ. මේ පිළිබඳව ගොවීන් පරිසර යුක්ති කේන්ද්‍රය වෙත සිදු කළ දැනුවත් කිරීමට අනුව පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වුණා. සංවර්ධනය කරන්නලා කියලා මහවැලියට සහ එන්.එල්.ඩී. පිරත් එක්ක. එතකොට මේක දෙනකොට කිව්වෙනද මෙහෙම ප්‍රශ්න තියෙනවා එහෙම කියලා. කිව්වනම් මම දන්නේ නැහැ මොකක්ද. අක්කර අක්කර කීයද? අක්කර 640. දැන් මේ ටික විතර දෙන්න කියලා තියෙන්නේ. නෑ, මෙතන අපි ඔක්කොම වගේ චොක් එක. මේකේ තියෙන බැරෑරු ප්‍රශ්නය තමයි මේ ප්‍රදේශයේ සම්පූර්ණ ත්‍රිකෝණමඩු ප්‍රේරණ කලාපේ විදිහට තමයි හඳුන්වන්නේ. මේකේ අලි ඉන්න තරමක් අපිට කියන්න බෑ. මාදුරුවේ ඉඳලා එන අලි සංක්‍රමණය වෙනවා මේ හරහා. එතකොට මේක විශාල වශයෙන්ම අලි සංක්‍රමණක මාර්ගයක් විදිහට තමයි තියෙන්නේ. මේ එහා පැත්තට තියෙන සූර්ය වැව ගම්මානය, මේ ගම්මානයේ හැමදාම දැන් එන්න එන්නම මේ අලි ප්‍රශ්නෙට හොදුරු වෙලා තියෙනවා. වැලිකන්ද නගරය පවා අද වෙනකොට රෑට අලි අරක් ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ නිසාම අලි මිනිස් ගැටුම උත්සන්න වෙලා තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මහවැලි අධිකාරිය පසු සම්පත් දෙපාර්තමේන්තුවේ මේ තියෙන ඉඩම් කොටස් කරමින් විවිධ සමාගම් වලට දෙමින් පවතිනවා. සමාගම් 17ක් මේ ප්‍රදේශයේ ඉඩම් එලි කරමින් ඉන්නකොට අපි අභියාචනාධිකරණයේ රිට් නඩුකරයක් ගොනු කරලා මේ වෙනකොට විභාග වෙමින් පවතිනවා. එතකොට ඒකෙදී අධිකරණයට පොරොන්දු වෙලා තියෙනවා පසු සම්පත් මණ්ඩලය තව දුරටත් මේ කරන වන විනාශය නවත්වනවා. එතකොට එහෙම පොරොන්දුවක් වෙලා තියෙද්දී මීට මාස 3කට කලින් මේ ප්‍රදේශයේ අක්කර 640ක් එලි කරන්න දීලා තියෙනවා. එතකොට මේ ඉදිකිරීම කරන්න තහනම් ප්‍රදේශයක්. මේ කරන්නේ සම්පූර්ණයෙන්ම වනාන්තර මංකොල්ලයක්, ඒ වගේම ඉඩම් ජාවාරමක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.